කඩවත පැවති ජනහමුවකට එක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. ජනහමුවේදී නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කීප දෙනෙකු අදහස් දැක්වූවා. අද මහර ආසනයේ ජනතාව එක පැලන නැගී හිටලා ඉන්න රාජපක්ෂවරු වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න. ඒ තමයි මේ රටේ ඉන්න ලා බාලම ජනාධිපති අපේක්ෂකවරයා විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරපු අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දක්වන්න. අපි කවදාවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතහැරලා දාලා යන්නෙත් නැහැ. අපි කවදාවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නාමල් රාජපක්ෂ මැතිතුමා දාලා යන්නෙත් නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපිට නිර්මාණය කරලා දීපු බැසිල් රාජපක්ෂ මැතිතුමා ගම්පහ දිස්ත්‍රික්කේ නායකයා විදිහට හදපු පාරවල් ටික දීපු වතුර ටික තමයි අද තමුන්නාස්සලා බොන්නේ. එතුමා තමයි අපිට ගම්පහ දිස්ත්‍රික්කේ සංවර්ධන කටයුතු සියල්ලක්ම සිදු කරලා දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ. සැප්තැම්බර් 21 උදේ පාන්දර ගිහිල්ලා පොහොට්ටුව ඉදිරියෙන් තමුන්නාස්සලාගේ වටිනා ඡන්දේ ලබා දීලා අපේ යුතුකම ඉෂ්ට කරමු. නායකයෝ ඇමතිවරු ගියාට මේ කඳවුර ශක්තිමත් ජේපී එකට ඔය කියන රැලි නෑ. ඔළු ගෙඩි පෙන්නලා මාධ්‍ය සම්දර්ශය පෙන්නලා ව්‍යාපාරිකෝ බය ගන්නලා දැන් මාධ්‍යවල ජනවා පලිගන්නවා කියන එක හමුදාව. මේවා තමයි ඇත්ත. කොටියාගේ කැලේ මාළු වුණා කියලා පුල්ලි මාරු වෙන්නේ නෑ. උන්ගේ ඇඟේ තියෙන ජම්ම ගතිය නැති වෙන්නේ නෑ. ඒ ජම්ම ගතිය තමයි ලාල් කාන්තලා හඳුන් නැතිලා විමල් රත්නායකලා වසන්ත සමරසිංහලා ඔව්වා තමයි කියන්නේ. අපි ආණ්ඩු බලය රාජ්‍ය බලය දෙකම එකට භාවිතා කරනවා. ඒ කියන්නේ දෙක භාවිතා කරලා දෙන්නම් කියලා කියන්නේ. අපේ රටේ ජනතාව ඒවට රැවටෙන්නේ නෑ. 22 වෙනිදා ඡන්ද ප්‍රතිඵල නීමක් නිකුත් වෙද්දී අර ජනමූල නායක ආදර පුත්‍රයා තමන්ගේ වැඩපිළිවෙල විතරක් ඉදිරිපත් කරන නායකයා අපේ නාම රාජපක්ෂ මැතිතුමා. මහින්ද රාජපක්ෂ යුගය තමයි ලංකාවේ දේශපාලනයේ කීර්තිමත්ම යුගය. ආර්ථික වර්ධන වේගය චීනයට පමණයි අපේ දා දෙවෙනි වුණේ. බැංකු පොලි අනුපාතය ඒ වගේම පිරිකි අනුපාතය තනි ඉලක්කමකට ගෙනලා තිබුණේ මහින්ද රාජපක්ෂ යුගයේ. වේගයෙන්ම සංවර්ධන රට කඩන් වැටිච්ච රටක් විදිහට තමයි ගොඩබිමේ මාත්‍රේ බාරගන්නේ. ඒ බාරගත්ත විතරක් නෙමෙයි මේ වෙලාවේ COVID-19 අභියෝගෙත් ආවා. මිනිස්සු මැරෙන්න දින බලන් ඉදි ලෝකේ රටවල් අපි මිනිස් ජීවිත බේරගන්න කටයුතු කරනවා. අපි පැහැදිලිවම විශ්වාස කරනවා මේ රටේ සරල බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ. අසීමිත බදු ක්‍රමයේ තුල සාධාරණයක් ආණ්ඩුවට වෙන්නේ නැහැ ජනතාවට වෙන්නේ නැහැ. අපි ඒක දැක්ක පහුගිය කාල සීමාවල. බදු වර්ග 10ක් 15ක් අපි හඳුන්වා දෙනවා. මම දැක්කා තව අලුතෙන් බදු ගේන්නේ කියලා තියෙනවා. මම දන්නේ නැහැ ඒවා මොනවද කියලා. හැබැයි මේ තුල පීඩාවට පත් වෙන රටේ ජනතාව. එදා පඩි වැඩි කරන්න විදියක් නැහැ කිව්ව බදු වැඩි කරන්න නැතු. හැබැයි ඡන්දේ ලං වෙනකොට හැමෝම පඩි වැඩි කරනවා කියනවා. බදු ගැන කතා කරන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ කාවද මේ රවට්ටන්න හදන්නේ. ඔබේ මං ආදරෙන් ඉල්ලන්නේ පණිවිඩය ගමට ගෙනියන්න. පක්ෂය ජයග්‍රහණය කරනවා වගේම ඔබ වෙනුවෙන් දියුණු රටක් හදන්න පොහොට්ටුව ඉස්සරහා කතරේ ගහන්නේ කියන ආදරණීය ඉල්ලීම කරමින් මාතෘ භූමියට ජය වේවා.